Hello, hello, my Ramesh. Adam, this video game balance is not Alin. Loke suicide is attack. Lanka suicide is attack. Alin is not. That is Alin. This is not. This is Aliya. Can I run this? That is Balu Mopi. Aliya, Aliya. Can you go to Aliya belly? Me pay in. Kuchcher Aliya balance. Ita te pay in. This tarang suicide is lakshana daran satik kila. Can I pull? Galu game minisun game guha val Aliya game roop dekhalati. Can I? At ati se itu me da kam. Alin game. Alin api itihas itu le vijay vatika suicide is istanya labagan. Balan hila kalati no. Gavan hila kalati no. Ilang හිලාකරපු සුවිශේෂී සත්ව විශේෂයක් වශයෙන් අලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනවත් හිලා කළ සතුන් කියලා කියන්න පුළුවන්. අලි හිලා කිරීම ඇවිල්ලා කොහොමද කරන්න කියනවනම් ඉස්සලා මෙහෙම ගිමුකෝ. දැන් මව මිය ගිය අලියෙක් අලි පැටියෙක් ඉන්නවා. ඒ අලි පැටිය හිලා කරනවා. එහෙම නැත්නම් අර දඩයම් වලවල් තියෙන දඩයම් වලට හාරපු වලවල් වලට අලි පැටව වැටුණාට පස්සේ එවුන් අරගෙන ගිහිල්ලා හදන්න හිලා කරනවා. එහෙම අලි හිලා කිරීමක් දැකිය හැකිනවා. අලින්ගේ පරිණාමය ගත්තොත් අලින් ගොඩබිමේ විශාලම ශීරාවායි සතා කියලා කියන්න පුළුවන්. ගොඩබිමේ අලින්ගේ මීමුත ගොඩාක් පර පරපුරු කිහිපයකට එපිටට ගියොත් ඌරෙකුට සමානයි කියලා කියන්න පුළුවන්. පොසිල සාක්ෂි මගින් විශාල අලි දැනට පවතින අලියුන්ට වඩා විශාල අලියන් සිටියා කියලා යෝධ මැමත් කියන හිම ප්‍රදේශවල යෝධ මැමත් සිටියා කියලා කියන්න පුළුවන්. පෝනියකෙනි කුඩා අලියුන් සිටියා. පොසිල ඉන්දර මගින් තහවුරු පොසිල ඉන්දර නෙමේ පොසිල. පොසිල වාර්තා මගින් කටි දන්නවනේ පොසිල දැකලා ඇති. يعني අතීතයේ ගොඩක් ශේෂ වූ ද්‍රව්‍ය වගේ කියන්න පුළුවන් පොසිල කියලා. ඒ පොසිල වලින් සාක්ෂි දරනවා පෝනියක වගේ කුඩා ප්‍රමාණයේ අලියුන් සිටියා කියලා. හැඩරුව ඇසි ඇසිරීම අතින් ගොඩා සුවිශේෂී සත්ව විශේෂයක් කියන්න පුළුවන්. කැබී පෙනෙන බිව්වේ හොඬවැලි ක්‍රියාකාරීත්වය ගැන කතා කරොත් ඉතා සුවිශේෂී ලක්ෂණ ධර්ම මොකද්ද කියනවනම් හොඬවැලි ක්‍රියාකාරීත්වය සඳහා මාංශ පේශි 40,000ක් පමණ වැඩ කරනවා. ඒ කියන්නේ අපි දැන් අපි අත උස්සන්න මාංශ පේශි 3 pieces වැඩ කරනවනේ. අපි අත මේ උඩට පහළට කරන්න එන්නේ ඒ වගේ හොඬවැලි ක්‍රියාකාරීත්වය සඳහා ඒ කට්ටිය අලින්ගේ පේශි 40,000ක් පමණ වැඩ කරනවා කියලා කියනවා. හොඬවැල යාගේ අලියාගේ හොඬවැල එයා භාවිත කරනවා නාසයේ වශයෙන් භාවිත කරනවා අත ලෙස භාවිත කරනවා දිය බීමට ව්‍යුහයක් ලෙස භාවිත කරනවා ඊළඟට තමන්ගේ ආයුධයක් ලෙස විලෝපිකයන්ට පහර දීමට මිනිසුන්ට පහර දීමට අනිත් සතුන්ට පහර දීමට මේ ආයුධයක් වශයෙන් භාවිත කරනවා මේ හොඬවැල. ඊළඟට කන්නිවුල ගත්තොත් ඉතා සියුම් සංවේදී ව්‍යුහයක් කියලා කියන්න පුළුවන්. ශබ්ද තරංග සාන්ද්‍රණය කරලා තමන්ගේ කන තුළට ලබා ගැනීමට මෙයා ඉතා සුළු ශබ්දයක් මේ අලියාවිල ඉතා සුළු ශබ්දයක් පවා මේ ග්‍රහණය කරගන්න තරම් ශක්තියක් තියෙනවා මෙයා අලියට. ඊළඟට මේ අලියගේ කන ඇවිල්ලා උෂ්ණත්වය ශාරීරික උෂ්ණත්වය පිට කිරීමේ ව්‍යුහයක් වශයෙන් සම ඕකටි දන සමේ අලියගේ සමේ මේ කනේ සම ඉතා සිල්දු අලියගේ කනේ සමාවිලි ඉතා සිනිදු. එතකොට මේ ඕකට දැකලා තිනවා පවන් සල්ලසලා තමයි ඉන්නේ හැම වෙලේම. අලියා. ඒකෙන් ශරීරෙ එතනට හොඳ රුධිර සංසරණයක් තියෙන කනට. අලියාගේ කනට. එතකොට මේ රුධිරයේ තියෙන උෂ්ණත්වය බැහැර කිරීමට මේ පවන් සලීම් වගේ ඉතා වැදගත් කාර්යභාරයක් මේ කන මොකද දේහයේ උෂ්ණත්වය සමතුලිතව තියාගන්න උෂ්ණත්වය පිටකිරීමට හේතු වෙනවා. මෙයාගේ ඇස්පෙනීමේ තරම් උච්ච සත්‍යයක් පෙන්වන්නේ නැහැ. කියන්නේ රාත්‍රී කාලයේදී එයාගේ ඇස්පෙනීම පොඩක් දුර්වලයි. නමුත් මේ ඉව ශක්තිමත් ඉවක් තියෙනවා. එහෙනම් නිසාචර දිවියකට රාත්‍රී කාලයේ හැසිරීමක් පෙන්වන කරන නිසාචර දිවියකට තමයි මෙයා කැමති වෙන්නේ. සම එක ස්ථානයක ඝනයි සම තව ස්ථානයක සිනිඳුයි. එහෙම කනේ සම සිනිඳු හා රළු වශයෙන් දැකිය හැකි වෙනවා. එයාගේ ලොම් සිනිඳු හා රළු ලොම් ශරීරයේ පුරා වැහිලා තිනවා. එයාගේ වලිගය ගත්තොත් ඝන කෙන්දක් වගේ දැකිය හැකි වෙනවා. කියන්නේ මේ රෝම ඉගෙනගේ තැන්පත් වල ඝන කෙන්දක් වගේ දැකිය හැකි වෙනවා මේ අලියාගේ වලිගය. පාදම හතයි සිරුරේ බර දරා ගැනීමට අස්ති ශක්තිමත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. විලුඹ විශාලයි පතුලස් ඝනයි පතුල ඝනයි පැලුම් තිනවා. පැලුම් වල රේඛා තිනවා. ඒ ගල් උඩ යන්න කඳු බෑවුම් වල යන්න ඉතා ප්‍රයෝජනවත් වෙන විහුවක් කියලා කියන්න පුළුවන්. දන්ත පද්ධති මිනිසාගේ අනිත් ශීර පායින් දන්ත පද්ධති දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ එකක් ස්ථිර දත් ඊළඟ එක තාවකාලික දත් අපි කිරි දත් කියලා වැටෙන්නේ අපි එකයි ඊළඟට එකක් අපිට දැන් තියෙන අවුරුදු 20 පන්නපුවාම තියෙන එක දැන් ස්ථිර දත් ඊට අපි අවුරුදු 6 7 වසර වගේ ඉන්නකොට කිරිදත් සෝරි අවුරුදු 2 ඒක නම් මතක නැහැ කිරිදත් අපි කිරිදත් වැටෙනවනේ ඊට පස්සේ අනිද්දත් ඇති වෙනවනේ ස්ථිර දත් හා తాවකාලික දත් වශයෙන් දන්ත පද්ධති දිගයි තියෙන නමුත් අලියට දන්ත පද්ධති 6ක් විවිධ කාලවල විවිධ පරාස තුල ඇති වෙනවා කියනවා මේ අලිය ගත්තොත් අර්ධ ජලජ ජීවියෙක් දිනකට පැය කිහිපයක් හරි ජලයේ වාසය කරන්න ඕනේ මෙයාට නැත්නම් හරියන්නේ නැහැ විශාල මාංශ පේශි ක්‍රියාකාරීත්වය නිසා මේ දේහයේ උෂ්ණත්වය අධික ලෙස වැඩි වෙනවා ඒ උෂ්ණත්වය පාලනය කරගන්න මෙයා මේ ජලයට බැහැලා දියනවා දිය කෙලිනවා ඒක බලාගෙන ඉන්න පුළුවන් සුවිශේෂී අවස්ථාවක් කියනවා දිය කෙලීම අලියගේ දිය කෙලින ලස්සන ඉතා සුවිශේෂී අවස්ථාවක් කියලා කියන පුළුවන් මෙයා සාගබක්ෂකේ සම්පූර්ණ සාගබක්ෂක 70%ක් පමණ තනකොළ තමයි මුඟන්නේ ඊටස මුගේ ප්‍රියතම ආහාර වශයෙන් දියුල් ගන්න පුළුවන් පොල් ගන්න පුළුවන් පොල් අතු ගන්න පුළුවන් කිතුල් කොළ ගන්න පුළුවන් කිතුල් කඳ ගන්න
විතුල් බඩ ගන්න පුළුවන් අන්නාසි ගන්න පුළුවන් කෙසෙල් කෙසෙල් උගස් කෙසෙල් ගෙඩි රසවත් ආහාර වශයෙන් ගන්න පුළුවන් ඊළඟ හේන් වලට ගිහිලා මෙයා වට්ටක්ක කොමඩු වගේ කුරක්කන් බඩිරුඟු වගේ ආහාරත් ගන්නවා ප්‍රියතම ආහාරයක් වශයෙන් ඉන්නේ ඒක හේන් වලට ගිහිල්ලා මෙයාගේ ප්‍රියතම ආහාර වන වට්ටක්ක කොමඩු කුරක්කන් බඩිරුඟු ආදී භාවිතර ගැනීම නිසා තමයි අලි මිනිස් කැඩුම ආරම්භය කියලා කියන්න පුළුවන් හේතුව ඒ හේන් විනාශ කරනවා හලී ඒ එතකොට කරන්ට් කම්බි දානවා අනම් මනම් වලවල හරිනවා දඩයම් කරනවා ඒ නිසා අලි අලි පරපුර වඳවීමෙන් පවතින අනාගතයේ දුර්ලභ සත්ව ගණයට වැටෙනවා කියලා කියනවා අලි විශේෂ දෙකක් ලෝකේ ඉන්නවා අප්‍රිකානු වලිය හා ආසියානු වලිය ආසියානු වලියට වඩා අප්‍රිකානු වලිය ටිකක් විශාලයි කියනවා ශරීරයේ විශාල වුණත් මේ අලිය අවිල මිනිසාට හිතවත් අහිංසක සතෙක් කියලා කියන්න පුළුවන් සමහර ස්ථානවලදී නම් දරණු අවස්ථා දැකිය හැකි වෙනවා නමුත් ආසන වශයෙන් අලියා අපි ඒකට කරදර කරේ නැත්නම් ඒක මිනිසාට හිතවත් කියලා කියන්න පුළුවන් අපි ඒ සතු ලෝකයේ දැවන්තයව ආරක්ෂා කරගත යුතුයි කියන්න ඕන ඊළඟට මේ අලියාගේ වයස ගත්තොත් අවුරුදු 60ක් 70ක් වගේ වයසක් මිනිසාට වගේ වයසක් තියෙන්නේ ආසියානු අලියා අවුරුදු 48ක් විතර තමයි ජීවත් වෙන්නේ ලින් වොන් කියන අලියා අවුරුදු 86ක් ජීවත් වෙලා තිනවා අලියාගේ බර ගත්තොත් කිලෝග්‍රෑම් 4000ක සිට 7500ක් දක්වා අතර බරද ඒ කියන්නේ කිලෝ ටොන් 4ක සිට ටොන් 7.5ක් අතර බරක් දැකිය හැකි වෙනවා මේ අලියා ඇවිල්ලා අඬනවලු අලියාගේ අඬන එක දකින්න පුළුවන් කඳුළු වෙනවලු අලියාගේ අලි පැටියා මැරුණාට පස්සේ අලියා අඬනවා කියලා කියනවා ඒතර ඒකටත් හැංගීම් සමුදායක් තියෙනවා කියලා කියන්න පුළුවන් ඊළඟට මේ අලිය පැටියා දාපු ගමන් අලි පැටියා ඇස් වැහිලා තියෙන්නේ අලි පැටියාගේ ඇස් වැහිලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් අලියන්ගේ ව්‍යාප්තිය ගත්තොත් බොට්ස්වානා වල තමයි ලෝකයේ අධිකම අලි ව්‍යාප්තියක් තියෙන්නේ 5000ක සිට 60000ක දක්වා අලි ප්‍රමාණයක් තියෙනවා දැන් අඩු වෙමින් පවතිනවා ඊළඟට තායිලන්තේ ඊළඟට මලාවි ඊළඟට ලාවෝස් ඊළඟට සිම්බාබ්වේ ඊළඟට ඉන්දියාව හත්වෙනි ස්ථානයේ හිමි වෙනවා ශ්‍රී ලංකාවට ඊළඟට සවුත් අප්‍රිකාව ඊළඟට බ්‍රූනේ ඊළඟට තන්සානියාව ගන්න විනීත හැසිරීම රටාවක් දරන අලියන් ඇවිල්ලා විනීත හැසිරීම රටාවක් දරන සත්ව විශේෂයක් කියන පුළුවන් ඔහුගේ පෞරුෂත්වය රඳාපවත් තියෙන අවධානයේ සමාජශීලී භාවය ආක්‍රමණශීලී භාවය පත කර්මාන්ත සඳහා මේ අලීන් භාවිතා කරන යුද අතීතයේදී යුද කටයුතු සඳහා විශාල වශයෙන් මේ අලීන් යොදාගත්ත කියලා කියන්න පුළුවන් යුද කටයුතු සඳහා ඊළඟට සංසුද්ගංග පෙරහැර වල් ඉන්දියාවේ විවිධ උත්සව සඳහා භාවිතා කරලා තිනවා කොටන් උස්සන්නේ එහෙම කර්මාන්ත සඳහා භාවිතා කරලා තිනවා ශ්‍රී ලංකා ඉන්දියාවේ හා ලංකාවේ මේ විදිහට අලින් භාවිතා කරලා තිනවා විවිධ ධනයන් කොටන් උස්සන්න සංසුද්ධි කටයුතු සඳහා යුද කටයුතු සඳහා විනාශය ගතෝ මේ දඩයන් කිරීම ගජමුතු ලබා ගැනීමට එහෙම මේ අලින් දඩයම් කරන අප්‍රිකානු අලියා ඇවිල්ලා ආහාරයට අලින් මරලා ආහාරයට ගන්න මිනිස්සු කොට ඇසිකුත් ඉන්නවා කියලා කියන්න පුළුවන් අලියාගේ කෑමයි වතුරයි තියෙනවනම් මේ ඕන පරිසරයක ජීවත් වෙන්න පුළුවන් අලි විශේෂක මේ ජීවි විශේෂක කියන්න පුළුවන් ඒකට කෑම තියෙන්න ඕනේ වතුර තියෙන්න ඕනේ එහෙම තිබ්බත් ඕන පරිසරයක උට ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් උෂ්ණත්වය ගොඩාක් වැඩි වෙනකොට මුගේ සමේ රෝග ඇති වෙනවා කියන්න පුළුවන් දල මුගේ දල තියෙන එක දල ගස් පෙරලීමට මේ පස් හාරලා හොඬ වලින් පස් හාරලා කියන දලෙන් පස් හාරලා පසේ ගැඹුරු දින ඛනිජ අවශෝෂණය කරලා ලුණු හා තමන්ගේ ඛනිජ අවශ්‍යතාව සපුරා ගන්නවා ඒ කියන්නේ ඒකේ මඩ වගේ වතුර වගේ තියෙනවා ඒ වතුර එක හොඬ වලින් අවශෝෂණය කරලා එයා පානය කරනවා ඒකෙන් එයාගේ ඛනිජ අවශෝෂණය ඛනිජ හා ලුණු අවශ්‍යතාව සපුරා ගන්නවා පැටවුන්ටත් මෙහෙම අවශෝෂණය කරලා දෙනවා කියනවා සීරපයින්ගේ දීර්ඝතම ගැප් කාලේ සීරපයින්ගේ දීර්ඝතම ගැප් කාලේ මේ අලියා දරනවා එයාගේ ජීවිත ගැප් කාලය ඇවිල්ලා අවුරුදු 1000කට වැඩි කියනවා අවුරුදු මේ දින 40 640 දින 640 අවුරුදු 1000ක් විතර ගැප් කාලයක් තියෙනවා මිනිසාට නම් අවුරුද්දක් විතරනේ මාස 9ක් විතරනේ මිනිසාගේ ඇවිල්ලා සති 40යි එහෙම නැත්නම් දවස් 280ක් වමන අලින්ට ඇවිල්ලා දවස් 640 සිට 660 දක්වා කාලයක් ගැප් කාලයක් තියෙනවා ඊළඟට අලියු දම්වැල් වල ගැට ගහලා එහෙම මිහිලා කරලා තිබ්බට ඌ සතුටින් ඉන්නේ නැහැ කියන්න පුළුවන් කැලේ තමයි ඌ සතුටින් ඉන්නේ යාළ පින්නවල අලියානවත ආකාර තියෙනවා බුද්ධිමත් සත්ව විශේෂයක් කියන්න පුළුවන් සීරපයින්ගෙන් විශාලතම මොළය තියෙන්නේ මේ පොළොව මත ජීවත් වෙන සීරපයින්ගෙන් විශාලතම මොළය තියෙන්නේ අලියට කියන්න පුළුවන් මේ ඊළඟට මිනිසාට වඩා තුන් ගුණයක් නියුරෝන තියෙනවා නියුරෝන වැඩි තුන් නියුරෝන කියන්නේ අපේ සංවේදනය ඇති කියන්නේ දැන් අතට කොණිත්තරන කොණිත්තරනකොට අපේ මොළයට සංවේදනයක් එනවනේ ඉන්නේ ඒ වගේ ස්නායු ආවේග ස්නායු ආවේග තියෙනවනේ ඒවා ඇති කරන්නේ නියුරෝන මගින් නියුරෝන එච්චර ඕනේ නැහැ ඒක ඒ නියුරෝන මිනිසාට වඩා තුන් ගුණයක් වැඩි ඊට හේතුව ඒ විශාල ශරීරයේ පාලනය කිරීමට ඒ තරම් විශාල නියුරෝන ප්‍රමාණයක් ඕන වෙනවා කියනවා මේ අලි කොච්චර බැලුවත් එපා වෙන්න අහිංසක සතු මිනිසුන්ට වඩා අහිංසකයි කියන්න පුළුවන් මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට තමයි අලි දඩදඩු වෙලා තියෙන්නේ දුම්බිය සෙටිකුලම් වල එහෙම ළඟදී දුම්බිය අනතුරකින් අලින් සමූහයක් ඝාතනයට ලක් වුණා මැරීමට ලක් වුණා ඒ දුම්බිය මාර්ගවලදී අලින් ඒක දකින්න නැතුව ගිහිල්ලා මැරෙනවා ලංකාවේ අලි අනිත් අලින්ට වඩා පොඩ්ඩක් ලස්සනයි කියනවා අනිත් අලුන් ලස්සනයි ලංකාවේ අලි වඩාත් ලස්සනයි කියන බුණා ඉතිහාසයේ ගත්තොත් අලින් නැති ඉතිහාසයක් නැහැ කියන බුණා ඒ තරම් අලින් ගැන අලින් සුවිශේෂී ස්ථානයක් ළඟ අත් කරගන්න
කලින් දවසකට පැය 16 18 අතර කාලයක් ආහාර ගන්නවා. දවසකට පැය 16 18 අතර කාලයක් ආහාර ගන්න. ඒ කියන්නේ තමන්ගේ ජීවිත කාලේ මේ කියන්නේ 80% කෑම සඳහාම ගත කරනවා කියන්න පුළුවන්. ඊළඟට අලින්ට මේ සතුමක් එහා තියෙන ජල ප්‍රභවයක් හඳුනා ගැනීම හැකියාව තියෙන කෙනෙක්. කොහේ හරි ආතක දියල්ලා තියෙනවා කියනකොට එතන මෙහි ඒ શબ્දෙන් ඉවෙන් දැනගන්න පුළුවන් කියලා කියනවා. මේක තමයි අලින්ගේ දිනේදී අලි ගැන ඔකට කියන්න බලාපොරොත්තු වෙන්නේ. අලි සුවිශේෂී සත්වාංශයක් කියන්න පුළුවන්, සත්ත්ව විශේෂයක් කියන්න පුළුවන්. අපි අලින් ආරක්ෂා කරගත යුතුයි. ඔබත් ඒකට කළ හැ අපිට කරන්න දෙයක් නැහැ. අලි හානි කරන එකට එරෙහිව කටයුතු කරන එක හැර අපිට කරන්න දෙයක් නැහැ තමයි. ඒ සුවිශේෂී සතා ගැන තමයි අද කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක කැමති like කරන්න subscribe කරන්න thanks.